අයිබෝන් හරිදේ හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු 1 වනදා සිට 11 වනදා දක්වා අධ්‍යාපන ඇමති කියයි මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළට प्रदेश කිහිපයක් හුදකලා බවින් ඉවත් කරද්දී තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි ගාල් අධ්‍යාපන කොට්ටාෂයට අයත් සියලුම පාසල් අද සිට දින 3ක් වසා දමයි මාවෙල්ල දීවර නැංගුරම්පොලේ ඉදිකිරීම් කටයුතු අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භයි මහර ගැටුමේ සියලු දර්ශන මාධ්‍යට නිකුත් කරන්න ජේසි රජින් ඉල්ලයි ශ්‍රී ලංකාවට දැන් ණය ගැවීමේ හැකියාවක් නැහැ ආර්ථිකය කඩා වැටිලා විජිත කියයි දැන් දේශීය පුවත් අදන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ලබන මාර්තු මාස පළවෙනිදා සිට මාර්තු මාස 11 වනදා දක්වා පැවැත්වීමට රජයේ තීරණය කර තිබෙනවා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළා සෑම වසරකම දෙසැම්බර් මාස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මෙවර අවස්ථා කිහිපයකදී කල් දැමීමට සිදු වූයේ මේ වන විට රට තුල පවතින කොවිඩ් රෝගී වසංගත තත්ත්වයයි අවස්ථා දෙකකදී කල් දැමුණු සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර තිබෙන්නේ ඒ අනුව මාර්තු මාස පළමු වනදා සිට 11 වනදා දක්වා 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කර සිටියේ පසුගිය උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත් වූ ආකාරයට සියලු අපේක්ෂකින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය ආරක්ෂිතභාවය තහවුරු කරමින් නිරවුල් පරිසරයක් මැදියේ සාමාන්‍ය පෙළ විභාගයේද පැවැත්වීමට මේ වන විට අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ රටේ පවතින කොවිඩ් වසංගතයේ වෙනස් වීම වලට අනුකූලව දරුවන්ටද ගැටලුවක් ඇති නොවන ආකාරයෙන් විභාග ක්‍රමවේදයේ ඉදිරියට ගෙන යාම සිය අරමුණ බවද අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා අධ්‍යාපන අමාත්‍යවරයා සහභාගී වන එම මාධ්‍ය හමුව මේ වන විටත් පැවැත්වෙන බැවින් එහි වැඩිදුර තොරතුරු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත ගෙනීමට සූදානම්. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 3ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 140ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 3ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 98 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද ඇතුළත්. ඔහු COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී ඊයේ දින මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. කහතුඩු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලෙක්ද හෝමාගම මූලික රෝහලේදී පසුගිය 5 වනදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය සමග වකුගඩු අක්‍රිය වීම. මගුණ ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකීය ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර පසුගිය දෙසැම්බර් මාස 5 වනදා මිය ගොස් තිබෙනවා. මොහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති පොලිස් වසම් කිහිපයක් අද උදෑසන 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අයත් මෙන්නල් පොලිස් වසම හා වැල්ලම්පිටියේ පොලිස් වසමේ විජේපුර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 5ට හුදකලා බවින් ඉවත් කෙරුණා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයට අදාළ මෝදර, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය, කෙසෙල් වත්ත, මාලිකාවත්ත, දෙමිටකොට, මරදාන යන පොලිස් වසම් සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලම්පිටියේ පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම හා ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය මට්ටකුලිය පොලිස් වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් පාරේ දකුණු කොටස තවදුරටත් හුදකලා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයට අදාළ කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුණුපිටියේ ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ 60වත්ත හා වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර යන ප්‍රදේශ අද පෙරවරු 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා.
මෙතර ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව අද උදෑසන 5 සිට වත්තල පොලිස් වසම පෑලියගොඩ පොලිස් වසම කැලණිය පොලිස් වසම යන පොලිස් වසම් අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම, හේකිත්ත ග්‍රාම නිලධාරී වසම, කුරුඳුහේන ග්‍රාම නිලධාරී වසම, ඇවරිවත්ත ග්‍රාම නිලධාරී වසම හා බැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමත් පෑලියගොඩ පොලිස් වසමට අදාළව පෑලියගොඩවත්ත ග්‍රාම නිලධාරී වසම, පෑලියගොඩ ගංගබඩ ග්‍රාම නිලධාරී වසම, මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම හා පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසමත් කිරිපත්කොඩ පොලිස් වසමට අයත් වෙලේකොට උතුර ග්‍රාම නිලධාරී වසමත් අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. සංචරණයේ සීමා කර හුදකලා තිබිච්ච ප්‍රදේශ කිහිපයක්ම අද වෙන විට ඒ හුදකලා තත්ත්වෙන් ඉවත් කරනවා. නමුත් ඒ තත්ත්වෙන් හැංගියන්නේ නැහැ. ඒ ප්‍රදේශවල කිසිම COVID-19 ආසාදිතෙක් නැහැ කියලා තවදුරටත් හඳුනා නොගත්තු තවමත් ආසාදිතත්වයේ පසුවන නමුත් පරීක්ෂණවලදී අපිට හඳුනා ගන්නට බැරි තත්ත්වයේ තියෙන රෝගීන් සිටින්න පුළුවන්. ඒ නිසා මේ සංචරණ සීමා ඉවත් කළා. අපි සමස්ත ජනතාවගේම විශේෂයෙන්ම මේ සංචරණ සීමාවල් තිබිච්ච ප්‍රදේශවල ජනතාවගේ ඉල්ලා සිටින්නේ තමුන්ගේ ජීවන උපාය රැකගැනීම ගැනීම සඳහා ඒ වගේම තමුන්ගේ දිනදා අත්‍යවශ්‍ය වැඩ කටයුතු සඳහා ප්‍රදේශයෙන් බාහිරට ගියාට කමක් නැහැ. එසේ ආ යුතු වෙනවා සිද්ධ වෙනවා. නමුත් ඒ තත්ත්වයේදී සංචරණය පුළුවන් තරම් අවම කරන්න මේ අවස්ථාවේදී අපි රටේම ජනතාවගෙන් ඉල්ලා සිටින ඒ ඉල්ලීමම තමයි ඉල් කරන්න තියෙන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 649 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 648 දෙනෙකු දේශීයව හඳුනාගත් පුත්කලින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් 295 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයට අදාළව වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 87ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 51 දෙනෙකුද ඊයේ දින වාර්තා වූ කොවිඩ් ආසාදිතින් අතරට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අයත් සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 24,000 සීමාව ඉක්මවා ගිය අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 27,876ක් දක්වා ඉහළ ගියා. මෙතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නෝට් දමිල මහාවිද්‍යාලයේ ගුරුවරියකට සහ ඇගේ සිව්මස් පිළිඳියටත් පස්සේ ප්‍රති දිනියටත් COVID-19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් නෝට් දමිල මහාවිද්‍යාලයේ අද දින සිට తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. පවතින වසංගත තත්ත්වයේ හැමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ටාෂයට අයත් සීලුම් පාසල් අද සිට දින 3ක් දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා. ගාල්ල කොට්ටාෂයේ පාසල් 26ක් පිරිවෙන් 3ක් බදාදා දක්වා වහලා තියෙනවා. මේ කොට්ටාෂයේ ඇතුලේ අපි සංචාරණ සීමා කරපු ග්‍රාමනිලධාරි කොට්ටාෂ 6ක් තියෙනවා. ඒ වගේම ආසාදිත ප්‍රමාණය 15ක් පමණ තියෙනවා ඒ අදාළ ප්‍රදේශය තුල. ඒ නිසා සංගත රෝග විද්‍යාංශයත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයත් ඒ වගේම අධ්‍යාපන අංශයේ ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නිර්දේශ මත සහ දිසාපත්තුමාගේ නිර්දේශ මත අපි මේ පාසල් 26 සහ පිරිවෙන් කිහිපය ලබන බදාදා දක්වා වහලා තියෙනවා. දක්වා මේ දෙවනි රැල්ලේදී කොවිඩ් තත්ත්වය ගාල්ල දිස්ත්‍රික්කයේ බැලුවොත් මුළු සමස්ත රෝගීන් සංඛ්‍යාව ආසාදිත සංඛ්‍යාව 213ක් තමයි අපි සොයාගෙන තියෙන්නේ. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 13 වන දිනය අදයි. විවාදයට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට මැති ඇමතිවරුන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. දිවංගත ලලිත් අතුලත් මුදලි මැතිතුමාවත් මං මතක් කරමින් අඩු ආදායම්ලාභී පවුල්වල මහපොළ ශිෂ්‍යත්වයේ ලබා දීම සම්බන්ධව ඒ ලබා දෙන කාලයේ ප්‍රමාදය සහ නියමිත වේලාවට ඒ මුදල් දෙන්නේ නැහැ කියලා සිසුන්ගෙන් විශාල චෝදනාවක් එල්ල වෙනවා. ඒ පිළිබඳව ප්‍රමාදයක් සහ මුදල්වල ප්‍රශ්නයක් තියෙනවද කියලා ගරු ඇමතුමෙන් දැනගන්න කැමතියි. එතෙක් තිබුණේ ශිෂ්‍යත්ව ප්‍රමාදය සම්පූර්ණයෙන් වළකලා දුෂ්කරතා මැද්දෙත් නියමිත ආකාරයට ශිෂ්‍යත්වයේ ගෙවීම සඳහා කටයුතු සලසලා තිබෙනවා. විශාල පිරිසකට සරසවි වරම් ලබා
ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ අය අපේ රටේ තියෙන රාජ්‍ය අනුග්‍රහයක් තියෙන වෙනත් උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබාගෙන උපාධිය ලබා ගන්න සූදානම් වෙනවා. අඩුම තරමින් පොලි රහිත ණය යෝජනා ක්‍රමයක්. ඒ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා නම් ගරු ඇමතුමනේ ඒ අයගේ සීනේ සැබෑ කර ගන්න පුළුවන් වෙනවා. මේ ණය යෝජනා ක්‍රමයේ පිළිබඳ විශේෂ කැබිනට් එකට වාර්තාවක් ලබාගෙන ඒ අපි සපයපු වාර්තාවට අනුව අකණ්ඩව මේ ණය යෝජනා ක්‍රමය අනිකුත් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබ දරුවන්ට රජයේ පොලි ප්‍රතිපාදන යටතේ ලබා දීමේ කටයුත්තු සිද්ධ වෙනවා. යහපාල ආණ්ඩුව කාලේ මහපොළ ශිෂ්‍යත්වයේ 2500 ඉඳලා 5000 දක්වා වැඩි කෙරුවා. විශ්වවිද්‍යාල වලට ඇතුල් වෙන්න බැරි ශිෂ්‍යයන්ට අපේ රජයේ කාලේ ගෙවල උපාධියක් ලබා ගන්න අපි ලක්ෂ 11ක් දුන්නා. වර්තමානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ශිෂ්‍යත්වය ලබා දෙන්නේ නැහැ. මාස ගාණක් දීලා නැති වෙලා තියෙනවා. අනේ ඒකට උත්තරය මම හිතන්නේ මෙතුවත් බොහොම පැහැදිලිව පසුගිය මාසයේ වෙනකන් ලැබිලා තියෙනවා. ප්‍රශ්නය ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභ්‍යාජන අධිකරණයේ නඩු තීන්දුව ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව එතුමා දන්නේද? ඔව්. දැනට ඇති භාෂා පරිවර්තන ගැටලුව හා තාක්ෂණික පහසුකම් අනුව ප්‍රායෝගික මේ අවස්ථාවේ අදාළ නඩු තීන්දුව සිංහල භාෂාවෙන් ලබා දීමට අපහසු බව පෙනේ. පොට් ඔටෝමේෂන් ක්‍රියාවලිය හඳුන්වා දීම මගින් මේට විසඳුමක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස දැනටමත් උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වෙලා තියෙනවා. අවම වශයෙන් මේ මූලික හරයන් පරිවර්තනය කර ගැනීම සඳහා යෝග්‍ය මානව සම්පතක් හදාගන්නට විශ්වවිද්‍යාල සමග හෝ හැකියාවක් තිබේද යන්න දැනගන්න කැමතියි. සංකල්පයක් හැටියට ප්‍රතිපත්තියක් හැටියට ඔබතුමා සමග මම සම්පූර්ණයෙන්ම එකඟයි. මේ තවත් ප්‍රමාදයකට හේතුවක් නොවන ආකාරයට ප්‍රායෝගිකව මේ පිළිබඳව විසඳුමක් ලබා දීමට කටයුතු කරන්නට පියවර ගන්න. අර මහර සිද්ධියට අදාළ ඒ මුර්ථදේ තාම මුදෑරලා නැහැ ගරු ඇමතුමනි. මම හිතන ආකාරයට මහේස්ත්‍රාත්තුමාගේ ඉල්ලීම අනුව මරණ පරීක්ෂණයට ලක් කරලා තමයි කරන්නට ඕනේ. එතකොට මේ වෙනකන් ඒ මුත ශරීර බාරදී එහෙම නැත්නම් හඳුනා ගන්න බැරි වුණා කියන්නේ ඊටමත් මේක විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දින 8ක් කියන්නේ විශාල කාලයක්. මිනිස්සුත්කමක් තියෙන්න ඕනේ. ඒ වගේම වනසිව්වට හුස්ම ගන්න කැලේ තියෙන්නේ. ඒ හුස්ම ගන්න කැලේ තියෙන එක අනවශ්‍ය ආකාරයට කපා හැලන්න කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. ජනතාව අතර බිය ඇති වී තිබෙනවා. 140කට ආසන්න ප්‍රමාණයක්. පහුගිය ව්‍යාප්ති 13යි. ඒ කියන්නේ 127ක්ම මේ වන විට එම පොකුර හරහා ව්‍යාප්ත වීමේ මියගොස් තිබෙනවා. එම ආයතනය මා දන්නේ එතනද කියලා. නමුත් එම ආයතනය තුල නම් මේක පැන නැගුණේ එය මුළුමනින්ම වගකීම් අත්තරින්ම බව තමයි පෙන්වුම් කරන්නේ. එනිසා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරමින් පාර්ලිමේන්තුවටත් මේ රටටත් තොරතුරු අලිදරව් කළ යුතුයි. මෙවැනි තත්ත්වයක් නැවත ඇතිවීම වළක්වා ගැනීම අරමුණ. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කාර්ය මණ්ඩලයට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳ මාන කිහිපයකින් පරීක්ෂා කරන ලද අතර ඉන් වඩාත්ම ප්‍රබල අනුමානයක් වූයේ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙම රෝගය වැළඳෙන්නට ඇති බවයි. වනජීවී ශාස්ත්‍රයේ සමස්ත නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වෙලා සිටිනවා. ඒ අයගේ ඉල්ලීම තමයි වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත 469 වෙනි අධිකාරිය ආරක්ෂා කරමින් එයට පටහැනි නොවන ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන්නේ කියලා වනජීවී ශාස්ත්‍රයේ නිලධාරීතුමන්ලා සමග සාකච්ඡාවක් පවත්වලා සිත් විදවීන් තිබෙනවා නම් කතා බහ කරලා කනගාටුව පළ කරලා ආඥාපනත ආරක්ෂා කරනවා කියන ප්‍රතිඥාව තුළ මේ ගමන ඉදිරියට ගෙන යන්න පුළුවන්. පරිසර සංරක්ෂණය ගැන ජාතික පරිසර ප්‍රතිපත්තිය සඳහා අපි ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට කාබන් ඩයොක්සයිඩ් වලට සරිලන ඔක්සිජන් ප්‍රමාණය නිෂ්පාදනය කර වායු ගෝලයට එකතු කරන වන සම්පත අපි ආරක්ෂා කරන්නට යලිත් දේශීය පුවත් මාවනල්ල දීවර නැංගුරම්පොළෙහි ඉදිකිරීම කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මාවෙල්ල දිවර නැංගුරම් පොළෙහි ඉදිකිරීම කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. යෝජිත නැංගුරම් පොළ තුළ මීටර 260කින් යුතු ප්‍රධාන දියකඩනය අක්වැරළ දියකඩන දෙකක් සහ නාවික ගමනාගමනය පහසු කරවීම පිණිස පිවිසුම් ඇලක්ද ඉදිකිරීමට නියමිතයි. පිටත එන්ජිම සහිත ෆයිබර් යාත්‍රා 350ක් සඳහා පහසුකම් සපයා දීම මෙන්ම යාත්‍රා සඳහා ආරක්ෂාකාරී යාත්‍රා පිවිසුමක් ලබා දීම තුළින් දිවර කාර්මිකයාට මෙන්ම පෞල්වල පිරිස සඳහා වඩා සුරක්ෂිත වෘත්තිමය මට්ටමක් මේ තුළින් ලබා දීමට අපේක්ෂිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. එමෙන්ම මෙහි බහුදින දිවර යාත්‍රා සඳහාද දිවර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මාධ්‍යයට ඉදිරිපත් කළ වීඩියෝ පටයේ අනෙක් කොටසද මාධ්‍යයට නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා ඉල්ලීමක් කර සිටිනවා. ඒ කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
බන්ධනාගාරයේ නිලධාරීන් අපිට ප්‍රකාශ කරා මේ ප්‍රශ්නෙට මූලික ආරම්භය තමයි වැලිකඩ සිර බන්ධනාගාරයේ රඳවියන් 100 ගණන් මේ මහර බන්ධනාගාරයට එවීම වැලිකඩ බන්ධනාගාරයේ වෛද්‍යවරුතුමා ඇත්තටම එතුමා මේ වියත්මකට සම්බන්ධ වෛද්‍යවරයෙක්. ඒ හින්දා එතුමාට විශේෂ බලයක් තියෙනවද දන්නේ නැහැ. මොකද අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියෙන් තොරව තමයි මේ වියත්මගේ වෛද්‍යතුමා මේ වැලිකඩ බන්ධනාගාරයෙන් මහර බන්ධනාගාරයට මේ 100 ගණන් රඳවියන් එව්වේ. ඒ වෙලාවේ අපිට පැහැදිලිවම කිව්වා බන්ධනාගාර නිලධාරීන් මේ බන්ධනාගාරය තුල CCTV නැහැ කියලා. දැන් අද බලන්න අපි දකින්න මාධ්‍ය බන්ධනාගාරයේ ඇතුලේ දෙගොල්ලක් අතර ගහගන්න. ඒතර ඒ කොටස විතරයි අපි මාධ්‍ය දකින්නේ. නමුත් අපි බන්ධනාගාරයේ මේ සිද්ධිය වෙලා පහුවදාම ගිය മന്ത്രി පිරිසක් හැටියට අපි දැක්කා මේ තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් තමයි එතන ඇති වෙලා තියෙන්නේ. ඒතර අපි කියනවා මේ මාධ්‍යයට නිකුත් කරපු මේ වීඩියෝ පටේ ඉතුරු කොටසත් මාධ්‍යයට දෙන්න. මහර බන්ධනාගාරයේ සියලුම නිලධාරීන් අපිට කිව්වා CCTV නැහැ කියලා. ඒකත් ඉතින් පුදුම සහගත දෙයක්. මොකද එවැනි තැනක අනිවාර්යෙන් CCTV තියෙන්න ඕනේ. මෙයාලා 2015 ඉස්සලා බලේ ඉන්න කාලේ 2012 වැලිකඩ බන්ධනාගාරයේ 27 දෙනෙක් ඝාතනය ලක් වුණා. ඒ සම්බන්ධෙනුත් මේ වගේම පක්ෂපාතී කියලා පරීක්ෂණයක් කරා. කො කවුරුත් වරද කරුණාද? වනජීවී ආඥා පනත උල්ලංඝනය කිරීමට තමා කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බව අමාත්‍ය CB රත්නායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. වනජීවී නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක් සඳහා ක්‍රියාත්මක වුණා. ඒ ඉල්ලීම් පිළිබඳව කතා කරද්දී වනජීවී ආඥා පනත කිසිම හේතුවකින් උල්ලංඝනය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. කැබිනට් අමැතිවරයා හැටියට ආඥා පනත ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න, ඒ වගේම තෙත්බිම් කලාපය තුළ අනිසි වැඩක් ක්‍රියාත්මක කරන්න ඉඩ තියන්නේ නැහැ කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. සේවක ප්‍රමාණය මදි භූමි ප්‍රමාණයට. ඒ නිසා ත්‍රිවිධ හමුදාවේ සහය ඇතුව මැණික් ගරන්නන් නිදන් හරන්නන් මදු අටවලා අත්තු දඩයන් කිරීම වෙඩික්කාරයන් හොයා බලලා දැඩි දඬුවම් ලබා දෙමින් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. කොරෝනා නිසානේ කොරෝනා පැණියගන්නේ මේ කතා කරන්නේ. ඊට ඉස්සෙල්ලා තියෙනවනේ දැන් ගැස්ට්‍රික් වල ඕනේ කඩේක ගන්න බෙහෙත් තියෙනවනේ. බඩේ කැක්කුමයි කියනකොට ගන්න බෙහෙතක් තියෙනවනේ. විද්‍යුත් මණ්ඩලයක් වගේ පරීක්ෂණ කරන ඒකෙදි නිශ්චිත තත්ත්වය ඉදිරිපත් කරයි. ඒ මතභේද වලට තුඩු දෙන කරුණුගෙන ගන්නවට වඩා අපිට අපි බෙහෙතක් හොයාගැනීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉදිරියේදී ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු ණයපාරික පියවීමට වත්මන් රජයට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ කෑගල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් සංචාර කර්මාන්තේ සාමාන්‍යයෙන් 2019 බිලියන 3.6ක් ආවා. 2024 1 බිලියනයි. බිලියන 2.6ක් වැටුණා. ඒකට කොරෝනා බලපාලා තියෙනවා. කොරෝනා විතරක් නෙමෙයි, පාස්කු ප්‍රහාරෙත් බලපෑ. එතෙන් සිට සංචාර කර්මාන්තේ වැටෙනවා. ඊළඟට විදේශ රැකියා දැන් තමුණ කවුරුත් දන්නවා මේ තත්ත්ව නිසා 40,000ක් ලංකාවට ආවා. තේ ආයිට රස්සා නැහැ. තේ මැද පෙරදිග යුරෝපේ රස්සා කරපු අය එහෙඳලා ගෙදරට අම්මට තාත්තට සල්ලි උපු කට්ටිය. දැන් ලංකාවට 40,000ක් දැනටත් ඇවිල්ලා තියෙනවා. මේ 40,000ම ලංකාවට එපු සල්ලි හෙට ඉඳලා එන්නේ නැහැ. තව ලංකාවට එනවා ඉන්න බැරුව. ඒතර තව මේකට මේ අතරේ අපිට ගෙවන්න තියෙනවා ණය වාරික ලබන වෘද්ධි අපි ගෙවන්න ඕනේ ණය වාරිකය බිලියන 6ක් මුළු 2021ටම අපිට මේ විදිහට ගෙවන්න ඕනේ ඒවා තියෙනවා බිලියන 14ක් අපිට ආදායමක් නැහැ ආදායම් බිලියන 2000යි හරි ඉස්සලා කිව්වේ වියදම් බිලියන 5000යි හැබැයි ලබන වෘද්ධිට අපිට ඕනේ බිලියන අලුතෙන් 14 බිලියන 14 කොහෙන්ද හොයන්නේ හොයන්න ක්‍රමයක් නැහැ වඩාත් ප්‍රතිඵලදායී ලෙස සිවිල් ආරක්ෂක බලකාය නැවතත් පෙර ලෙසම බලාත්මක කරනා බව ආරක්ෂක ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඒ සිවිල් ආරක්ෂක බලකාය විසින් සංවිධානය කළ උත්සවයකට එක් වෙමින් සිවිල් ආරක්ෂක බලකායේ පළමු වන අධ්‍යක්ෂක ජෙනරාල් අද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රිය ඇඩ්මිරාල් සරත් වීරසේකර මැතිතුමා. එතුමා පියෙක් වගේ මේ ග්‍රාම ආරක්ෂක බටහින් සියලු දෙනාම එකතු කරලා සිවිල් ආරක්ෂක බලකාය කියන සංවිධානය හැදුවා. ඉතින් මේ සරම ඇඳගෙන වැඩට ආපු මේ දුප්පත් මිනිස්සුන්ට නිල ඇඳුමක් දීලා හුඟක් තැන්වල හමුදාවලව පුහුණු වීමකුත් දීලා වඩාත් හොඳ අවියක් අතට දීලා එතුමා මේ සිවිල් ආරක්ෂක බලකාය ඇති කරා. යුද්ධය අවසන් වුණාට පස්සේ නැවතත් තව තවත් දියුණුවට පත් කරා මේ සංවිධානය. ඒ වගේම වෙනත් ව්‍යාපෘති සඳහා රටේ දියුණුව සඳහා ජාතිය ගොඩනැගීම සඳහා මෙහි ශ්‍රමදායකත්වය ලබා ගත්තා. නමුත් දරුවනේ මම කියන්න කැමති මම යුද හමුදාවෙන් 2016 විශ්‍රාම ගියාට පස්සේ මේ ඉන්න කාලයේ එක දවසක් රූපවාහිනියේදී මම දැක්කා මේ සිවිල් ආරක්ෂක බලකායේ බටහින්ව කුලිකාරයෝ විදියට කුලියට දෙනවා පුද්ගලික සමාගම් වලට. මට ඉතාමත්ම විශාල කනගාටුවක් ඇති වුණා. මොකද මේ කුලිකාරයෝ නෙමෙයි ඒ කාලේ අක්‍රමිකතාවයන් රාශියක් සිද්ධ වුණා
මේ සිවිල් ආරක්ෂක බලකාය තුල නව රජයේ බලයට පත් වුණාට පස්සේ අපි නැවතත් සිවිල් ආරක්ෂක බලකාය තව තවත් දියුණු කිරීමට මෙහි තත්ත්වය උසස් කිරීමට ප්‍රතිබලදායි සේවයක් අපේ මව්බිමට ලබා දීමට අපි කටයුතු කරනවා ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා තවත් පුවත් සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්